සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුව හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මම අරගෙන ආවේ ඉරිදා දවසේ අපේ ගෙදර චූටි පාටියක් තිබුණා. ඉතින් ඒ පාටිය වෙනුවෙන් මම හදපු කෑම වර්ග තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් බලමු ඉරිදා දවස වෙනුවෙන් මම හදපු කෑම වීම මොනවද කියලා. ඔන්න තියෙනවා කෑම මේසේ. මේක නම් ඉතින් ඔයාලා දැකලා තියෙනවනේ. මං ඉතින් චූටි වෙනසක් කරාද මෙන්න මේ විදිහට මම කෑම මේසේ ලස්සනට හදාගත්තා. ඉතින් අද උයන වීඩියෝ නම් ඔයාලට ගේන්නේ නැහැ. මොකද මේ වෙනකොට මම කෑම ටික සේරම හදලා ඉවරයි. ඉතින් මම හදපු කෑම බීම විතරක් මම ඔයාලට පෙන්නන්නම්. එහෙනම් බලමු ඉරිදා දවස වෙනුවෙන් මම හදපු කෑම මොනවද කියලා. මම මුලින්ම කේක් එකකින් තමයි කෑම හදන්න පටන් ගත්තේ. මුලින්ම කරේ බටර් කේක් එකක් දාපු එක. මොකද කට්ටිය ආපුවාම මට මේකෙන් දීලා එයාලට බොන්න මොන හරි දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ඉස්සෙල්ලාම කරේ බටර් කේක් එකක් දාපු එක. හැබැයි මේක මම ඉරිදා නම් නෙමෙයි හැදුවේ, සෙනසුරාදා. එතකොට මට ගොඩක් ලේසියිනේ. මොකද කෑම ගොඩාක් හදන නිසා ඉරිදා දවසේම මට සේරම කරගන්න බෑ. ඒක නිසා ඉතින් මම බටර් කේක් එක සෙනසුරාදා හැදුවා. හදලා මට අවශ්‍ය ගානට මෙන්න මේ විදිහට කෑලි කපාගෙන ඒකත් මම අරන් තියාගත්තා. ඊළඟට මම හැදුවා ඩෙසර්ට් එකට වටලප්පන් එකක්. ඉතින් ඩෙසර්ට් එකට අද තියෙන්නේ වටලප්පන් එකයි අයිස්ක්‍රීම් තමයි තියෙන්නේ. ඉතින් මම මේ වටලප්පන් එක හදලා තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා, ඒ වගේම සීනිත් එකතු කරලා. මේක නම් ගොඩාක් රසයි. ඉතින් ඔයාලා කැමති නම් මම මේක හදපු විදිය බලන්න මම ඒ වීඩියෝ එක විතරක් අරගෙන එන්නම්. ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මන්න මම මේ වීඩියෝ ඔයාලට ගේන්නම්. ඉතින් මම මේ වටලප්පන් එක හදාගත්තේ අවන් එකේ බේක් කරලා. ඊට පස්සේ චුට්ටක් නිවුනට පස්සේ කජු ටිකක් එකතු කරලා මේක ෆ්‍රිජ් එකේ දානවා කූල් වෙන්න. ඔන්න දැන් තියෙනවා මම හදාගත්තු මාළු පිණි ටික දවල් කෑමට. මම හදලා තියෙනවා බීෆ් ස්ටූ එකක් හදලා තියෙනවා, බෝංචි තෙල් දාලා තියෙනවා, බටු ලුණු මිරිසක් හදනවා, ඒ වගේම අල තෙල් දාලා තියෙනවා, බලමාළු එලා තියෙනවා, පරිප්පු හැදුවා, පපඩම් බදිනවා. ඒ දේවල් ටික තමයි දවල් කෑමට මම හැදුවේ. ඊට අමතරව බයිට් එකට චූටි චූටි කෑම ටිකුත් මම හැදුවා. ඉතින් මේ සේරම වළංවල තියෙන නිසා මම දැන් ලෑස්ති වෙන්නේ ඒ දේවල් ටික වෙනම භාජනවලට අයින් කරන්න. මේ තියෙන බීෆ් ස්ටූ එක මම මේක හැදුවෙත් සෙනසුරාදා රෑ. මොකද ඉතින් ඒක සෙනසුරාදා රෑ හදලා තිබ්බහම ඉරිදා දවසේ ගන්නකොට තවත් රසයිනේ. ඉතින් බීෆ් ස්ටූ එකයි මාළු එකයි මම සෙනසුරාදා රෑම හදලා තිබ්බා. අනිත් දේවල් හැමදේම මම ඉරිදා උදේ තමයි උයාගත්තේ.
මේ තියෙන්නේ කඩල තෙම්පරාදුව. මේක හැදුවෙත් කට්ටියට බයිට් එකට ගන්න. ඉතින් බයිට් එක වෙනුවෙන් මම හදා තියෙනවා කඩල තෙම්පරාදුවක් හැදුවා. ඒ වගේම සාලය මාළු බැද්දා කට්ලට් හැදුවා. ඒ වගේම තමයි පාම්පිටි වඩේ චුට්ටකුත් මම හැදුවා. ඊට අමතරව යාළුවෝ ටික එනකොට ඒගොල්ලෝ චිකන් ඩෙවල් එකක් දාගෙන වෙත් තිබුණා. අනිත් කට්ටිය එතකොට සීෆුඩ් එකක්, ඒකේ තියෙනවා කකුළු ඔයස්ස දැල්ලෝ, ඒක නම් මාරම රසයි. ඉතින් ඒ දේවලුත් එකතු වුණා. මේ පාම්පිටි වඩේ හදන්න මම පිටි ඊයරෑ හදල් අනලා ෆ්‍රිජ් එකේ දාලා තියලා ඉරිදා උදේ තමයි මම හදලා අරගත්තේ. ඉතින් ඊට අමතරව ඔලිව් ගෙඩි, මුරුක්කු, ඒ වගේ චූටි චූටි කෑම බීම ටිකක් බයිට් එක වෙනුවෙන් එකතු වුණා. ඔන්න ඉතින් බයිට් ටිකත් මම මේසෙන් තියලා කෑම මේසෙ ලෑස්ති කරා. මුලින්ම ඉතින් ඒකෙන්නේ පටන් ගන්නෙ. චිකන් ඩෙවල් තියෙනවා, මාළු බෙදපුව තියෙනවා, මේ තියෙන්නේ මං කියපු රසම රස සී ෆුඩ් එක. ඒකේ කකුලුව, ඉස්ස, දැල්ලෝ, ඒ හැමදේම තිබුණා. ඉතින් ඔලිව් ගෙඩි, කඩල, කට්ලට්, පාම්පිටි වඩේ, මාළු, ඒ හැමදේම බයිට් එකට තමයි මම ලෑස්ති කරේ. ඉතින් මේ තියෙන්නේ කෑම මේසින් ඒ දේවල් ටික තියලා ලෑස්ති කරගත්තට පස්සේ. ඔයාලා ඉතින් දැක්කනේ දවල් කෑමට හදපු මාළු පිණි. ඒ දේවල් ටික තමයි මේ පිඟානට බෙදාගත්තට පස්සේ තියෙන්නේ. මේකේ අලනක් නැහැ. හැබැයි පපඩුනුත් මං ඊට පස්සේ බදලා අරගත්තා. ඔන්න තියෙනවා දවල් කෑමට අපි කාපු දේවල්. ඉතින් මේ කනකොටත් ගොඩාක් හවස් වුණා. ඉතින් අපි කෑම කන්න කලින් මම කෑම එකක් ලෑස්ති කරා. දන්නවද කාටද කියලා? අර අපේ ගෙවල් ළඟ ඉන්නවා කියපු ඇන්ටිට තමයි මම මේ කෑම එක ලෑස්ති කරන්නේ. ඉතින් ඒ ඇන්ටි මස් වර්ග කන්න නැහැනේ. එයාට ඉතින් මම මාළු විතරයි එකතු කරේ. හැබැයි ඇන්ටි කෑම එකට මට එකම දෙයක් දාන්න අමතකුණා. මට ඇත්තට මේක මතක් වුණේ නැහැ. පස්සේ මම මේ වීඩියෝ එක හදනකොට තමයි මට ඒක මතක් වුණේ. ඉතින් ඔයාලටත් හොයාගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. බයිට් වලට හදපු දේවල් නෙමෙයි, බත් කන්න හදපු දේවල් වලින් දෙයක් තමයි මට අමතක වුණේ. බලන්න ඔයාලට හොයාගන්න පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. ඉතින් ඔය විදිහට ඇන්ටි කෑම එක ලෑස්ති කරලා තිබ්බා. ඊට පස්සේ ඇන්ටි එකහමාරට විතර ඇවිල්ලා හිටියේ නැහැ. එයාට අක්කාලා කෑම එකක් තරම් ගියා. ඉතින් ඔය දේවල් ටික තමයි මම ඉරිදා දවසේ පාටිය වෙනුවෙන් හැදුවේ. මට ඔයාලට පෙන්වන්න ඕන උනේ ඒ ටික තමයි. ඉතින් විශේෂයක් අද දවසේ නැහැ. කට්ටිය කෑම බෑවා, hina una, විනෝද වුණා, සින්දු කිව්වා. ඒ දේවල්ත් එක්ක දවස ගත වුණා දැනුනෙම නැහැ. ඉතින් වීඩියෝ එක ඉවරයි මෙතනින්. වෙනද වගේම මාව අහන් හිටපු, බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. යොපොදන්නේෙමි තොල්නියලෙන පිපාසිත නුගරු කවිලසින් පුරායනහිදාවට පිපි මලවුණා මල්ලොකු තුනු තතාකෙට ඔබ අදින් කොටුව දැන්ම වගේ I'm gonna make you mine.